दिशे अपे आदरणीय मुस्लिम जनता पौगीय मेतिवार निधि पलासभा मेतिवार निधि मट तुन लक्ष दिशा दरगेन मे जहग्रहण गुट ए पीटवासी योध बल अकबाट पत्ना अपे आदरणीय मुस्लिम जनता विशेष सदाकरण समार मुस्लिम सहोदर गंबल बुलाक कोलेट विदरा केलिंग कदरे गाला तीहट विदरा लगनो गल्ला चंद बेटेर दाबु मुस्लिम सहोदर दाम मित्री एक माई दाम आदरे गौरव इधर पासे प्रधान मात्र रवि दिन पत्रों में पासे अपे मुस्लिम वरुण दति बना लोगों पास ने हिट अपवा मात्र तुम्हारे वागे अपे ने सरकार ने दिवी दिखे समारु के लिए मैं मंगवा हिमीता ने पा मामा हिट अपवा मात्र रवि दिन की नौ लक्ष्य में दिन समार समार प्रश्न दिवी ने थी नमूत मामा वागे कहाँ ले तूला मामा विश्वास कराने मेरा टे सिंगल दिमल मुस्लिम बर्ग मेले के सीलु देना श्रीलंका वायम पलाते महामति और अविधि तो मामा पत्ते ने इस सीलु देना डे सेवे कराने मिसे का काटो तनी हम सेवे कराने ले ली इन्हीं सामान्य ने भाई बंद पा मत मुन्ना से तो बैठ कर मार के यानो मंगेतर ने अभी मैं और उत्तर तुलता मम पढ़ंग तब पांच साल देसीय दास एक तिमुन्ने वातुर वायम पलाते ये पांच साल देसीय दास इन वातुर ने तो इन्हें पांच साल बलपु हम अति विशाल संख्या वक्त में मुस्लिम मरों के पास है समारे मेन में उत्तरां दिशी की उत्तरां दिशी के पास है अनु देकर मैं और दे ये वातुर नेती जाले नेतो दिव्य पास है न तो मैं वातुर दूँ इधर कालपीटी की हम कालपीटी मावर ऐसी मां कथा करा पे मुस्लिम मरों एक तो कर ला एक दिन ओम मरे गुड़ाक सूदी करा खावा दावत अपे पास है लोट मेवा के सारा का दिवुन्ने वो तुम्हारे सूची बांधते रखे ये वाकी विशेष हैं अबे अलग पास है घरना वाव भी करा अबे मुस्लिम जनता अभिन्न में करने बैरी है वाव सामान्य द्वितीय पास है खतरे वाले प्राथमिक के पास अलग एक गामी हदन लेने एक तो मैं संकल्प ते आप उदाहरण किधर का तो हिट बोले प्राथमिक द्वितीय पास है किन्हों कोटे इतने मत इना एक ही इंद्रा पहाड़ को हटवी ना कोटे එකේ ඉඳලා පහ දක්වා ආයෝ යන්නෝනේ මෙල පාසල් වලට. දැන් තමල ඇතින් ඇතර 10 කිලෝමීටර 4 5 ආය. තමුණාසලට මේ පඩෝසෝර ආසනේ. ඒ පස්සේ ඇති වුණා. ඒ පස්සේ ඇති වුණාම මම ඒකට විසඳුමක් දුන්නා. මඩිගේ විද්‍යාලය අද අලුත් ප්‍රාථමික පාසලක් අද ස්ථාපිත වෙලා වැඩ කටයුතු පටන් අරගෙන කරගෙන යනවා. එදිනෙම නතර වුණේ නෑ. අපිට පස්සේ ඇති වුණා ගොඩක් ඌරුකම. मुस्लिम जनता विशेष प्राथमिक विद्यालय स्थापित कर एक लिपिय कहा मम्म अनुमति दीने पटांग दी कबड़ को मुस्लिम महाविद्या मुस्लिम इलाको एक मुस्लिम विद्यालय अब प्राथमिक पास एक आवश्यक प्राथमिक पास अनुमति दी अभी गील विवृत एक अत्यंत क्रियात्मक तमिलनाशल तिबिन आवेणिक प्रश्न मुद्र द එනිසා මම ඒ සම්බන්ධ විශාල ගැටපෙල්ල අරගෙන ගියා. එනිසා මං හිතන්නේ මේ කාරණා මං කිව්වේ වෙන හේතුවකට නෙවෙයි ඊට අමතරව තිබුණ විශාල ප්‍රශ්නයක් තමුන්නාසලට. ඒක තමයි තමුන්නාසලගේ ප්‍රදේශවල තමුන්නාසලගේ පාසල්වල සමහර පාසල්වලට අත දීලා තිබුණේ නැහැ. පාසල්වල ඩෙස්ක් පුටු ඉංගි පාසල්වල ගොඩනැගිලි ඉංගි විශාල වශයෙන් තිබුණා. ඒකට මම අත ගැහුවා. අත ගහලා හැම පාසලකටම වගේ මම හිතන්නේ අපි පාසලකට අවශ්‍ය කරන පාසල් 172කට මේ අවුරුද්දේ අපි හදනකොට අලුතෙන් ගොඩනැගිලි
මුස්ලිම් පාසල් අපි විශේෂයෙන් තෝරගෙන අපි ඒකට අවශ්‍ය කරන කටයුතු කළ හැකි කරා. ඒ විතරක් නෙමෙයි. අපි තමුන්නාස දැනගන්න ඕනේ මුස්ලිම් ජනතාවගේ අපේ දෙමළ මාධ්‍ය පාසල් වල ගුරුවරුන්ගේ හිඟයක් තියෙන විශාලයි. ඒක තමයි ඔන්න තියෙන ප්‍රධානම ප්‍රශ්නේ. ඒකට අපිට විසඳුමක් එකපාර ගන්න බෑ. මොකද හේතුව ගිය පාර මම ආවයින් පස්සේ දෙමළ මාධ්‍ය පාසල් වලට ගුරුවරු 85 දිනක් ගැසට් කරපුවාම ආවේ 8 දිනක්. ඒ කියන්නේ උපාධිය ලබා ගත්ත 8 දිනයි ඇවිල්ලා හිටියේ. දැන් ඒකට වෙන වැඩ පිළිලක් මම සකස් කරලා තියෙනවා. ඒක තමයි අපේ අධිකරු ජනාධිපතිතුමා මේ අවුරුද්දේ අයවැයෙන් 2015 වල පොරොන්දු වුණා එතුමා. එතුමා බාර ගන්න ලෑසි කරන්න පාසල් වලට ගුරු උපදේශක 50. ඒ 50න් වැඩිම ප්‍රයෝජනෙ අත්දෙන මුස්ලිම් පාසල් වලට මතක තියාගන්න. මුස්ලිම් පාසල් වලට එයි. තමුන්නාසලගේ දැන් සිංහල පාසල් වලට ගුරුවරුන්ගේ හිඟයක් නැහැ ඒ තරම්. තියෙනේම අපිට ගන්න පුළුවන් උපාධිධාරීන් ඉන්නවා තවත් ඕන තරමක් රස්සා දෙන්න. හැබැයි දෙමළ මාධ්‍ය පාසල් වලට ගුරුවරු හොයාගන්න ගියාම අපිට උපාධිධාරීන් අඩුයි. ඒ නිසා අර හිඟය පියවන්න බැහැ. එතකොට උසස් පෙළින් මම බලාපොරොත්තු වෙන්නේ ලබන ජනවාරි මාසේ මුල් සතියේ අපි උපාධිධාරීන් නොවන අපොස උසස් පෙළ මේ පාසල්වල උගන්වන ගුරු සහායකවරු මම ඉතාම ඉක්මනින් බදව ගන්න කටයුතු කරනවා. ඉතින් මුස්ලිම් ජනතාවගේ මේ ප්‍රශ්නේ මම අවසන් කරන්න කටයුතු කරනවා බලා වෘද්ධේ මුල් සති කීපයක් මතකද? මේ වැඩ කටයුතු ඉවර කරපුවාම මම හිතන්නේ අපේ මුස්ලිම් ජනතාවගේ පාසල්වල තියෙන ප්‍රශ්නේ ගොඩක් ඉවර වෙනවා. තව තියෙන්නේ තව සමහර තැන් වලින් අපෙන් ඉල්ලුවා ලයිබ්‍රරි එකක් දෙන්න. තව සමහර තැන් වලින් ඉල්ලුවා අපිට කම්පියුටර් ලැබ් එකක් දෙන්න. මේවට ලබන අවුරුද්ද මම විශාල මුදලක් වෙන් කරගෙන දිනනවා. ඒ අනුව මම ඒකත් අවසන් කරනවා. ලබන අවුරුද්ද ඇතුළත මතක තියාගන්න තමුන්නාසලට ඉතිහාසයේ තමුන්නාසට අසාධාරණයක් සිද්ධ වුණා නම් මේ පළාත් සභාවේ ඒක ලබන අවුරුද්ද ඇතුළත මම සම්පූර්ණයෙන් නිවැරදි කරලා මුස්ලිම් ජනතාවට සහාය මම ලබා දෙන්න. ඒකින්ද තමුන්නාසල ඒක උත්තර මතක තියාගන්න පළවෙනි. ඒ තමුන්නාසලගේ ඒ ප්‍රදේශවල තියෙන ප්‍රශ්න. අනිත් පැත්තෙන් සංවර්ධනයේ පැත්තෙන් ගත්තා. තමුන්නාසලගේ ප්‍රධාන තියෙන ප්‍රශ්න කීපයක්. එකක් තමයි තමුන්නාසල ගොඩක් කැමති තමන්ගේ ගම්මේ පාසල හදාගන්න. ඒකට ගුරුවරු ටික ගන්න. හොඳ විදුහල්පතිවරයෙක් ගන්න. ඊළඟට තමන්ගේ පාසලේ අඩුපාඩු ටික හදාගන්න. ඊට අමතරව තමන්ගේ පාසල නැත්නම් තමන්ගේ ගමාවට පාරවල් ටික හදාගන්න. දැන් මේ අවුරුද්දේ අපේ කුලේ පිටි මම සභාපතිවරයා විදියට සංවර්ධන කමිටුවේ ආල බලන්න. අපේ මුස්ලිම් ජනපද දිනවා 23ක්. ඒ 23ටම අත දිගෑරලා මම වියදම් කරනවා. හැමතැනටම ලක්ෂ 25000 අහලා බලන්න කරේ නැද්ද කියලා අපේ මන්ත්‍රීතුමා ඉන්නා මෙතන ඉන්ෆ්‍රාන් මන්ත්‍රීතුමා. ඒක බොහොම සන්තෝෂයෙන් ඉන්නේ. මෙතන ඉන්න අපේ වැත්තමාල අපේ ඔක්කොම ඉන්නවා. තවස් වැත්තමාල ඇතුළු කට්ටිය මේ සියලු දෙනා සන්තෝෂයෙන් ඉන්නේ ඇයි? මට පුළුවන් වුණා කුලේ පිටි ආසනේ සම්පූර්ණයෙන්ම ඔක්කොම මුස්ලිම් ගම්මට උදව් කරලා දෙනවා. කවුරු හරි කියනවනම් නැහැ කියලා මම හෙට ඉල්ලා අස්සනවා මේකේ. මම කියන්නේ අපි එහෙම වැඩ කරලා තියෙනවා. පඩෝසූරණත් එහෙමයි. මට හම්බුණ හැම මුස්ලිම් ජනතාවක් එක්කම ඉන්න ගම්වලට මම උදව් කරලා තියෙනවා. අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි ආදරණීය මන්ත්‍රීවරුන්ට පෞද්ගලිකව අපි උදව් දීලා තියෙනවා වැඩ කරන්න. ලබන අවුරුද්දේ තවත් අපි අවශ්‍ය කරන කටයුතු දෙක කරමු. මේ සියල්ල අපි කරන්නේ අපේ අධිකරු ජනාධිපතිතුමාගේ ශක්තිය අරගෙන. ඔය මුස්ලිම් කොංග්‍රසිකෙන් අද කිල්ල බෙදෙන ලක්ෂ 100. ඒ ලක්ෂ 100ක් දුන්නේ අධිකරු ජනාධිපතිතුමා මතක තියාගන්න. තමුන්නාසලා අපේ කරුමෙට තමුන්නාසලා කරුමෙට අපිට පත් කරගන්න බැරි වුණා අපේ සත්තරමත්තුමා. පත් කරුවා නම් සත්තරමත්තුමාට ලක්ෂ 100ක් මේ අවුරුද්ද වෙනම එතකොට හම්බ වෙනවා. ඒක මම කියන්නේ මේක වඩනාකම. තමුන්නාසලා අපි ඔක්කොම මේ වැඩ කටයුතු කරගෙන යන්නේ ඇත්තටම අපිට මගේ කර්මකාරකම කියලා අපේ තමුන්නාසලා දෙගොල්ලම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලසම මන්ත්‍රීවරයෙක් අපිට ගන්න බැරුව ගියා. අර ගහන වෙලාවේ 30ටත් ගහලා 14 නේ 7 4ත් එකක් ගහුවා නම් මෙයාට එතුමත් ඉන්නවා පිට එක්ක. දැන් මුස්ලිම් කොංග්‍රසේ ගියා තේින්දු ගන්නකොට එයින් බුෂ් කාලේ කොල්ලේ අපෙන් බට්ටික් ගත ගියා. මම නැත්ත ඔක්කොම මතක තියාගන්න. මං කො එක පාරකට සලිදාන දෙන්න පයි කියලා. තාත්තනි ඔක්කොම මොකද හේතුව එහෙම වැඩ කරන්න බෑ.
අධිකරු ජනාධිපති මම ඔක්කොම ටික අරගෙන සියලු දේවල් පාවිච්චි කරලා අන්තිමට පස්සපැත්ත හරවපුවා මේක මුස්ලිම් ජනතාවට තමයි ඒක අසාධාරණ වෙන්නේ මතක තියාගන්න තමුන්නාසල අපි අපිට තියෙන වැඩපිළිවෙල මම ඒක කියන්නේ මේ මේ හදලා තියෙන අපිට බොදු බල සේනා පාලනය කරන්න පුළුවන් මතක තියාගන්න අපේ අපිට හෙළවුරුමේ පාලනය කරන්න බෑ ඒක මතක තියාගන්න අපිට පාලනය කරන්න බැරි එකක් තමයි හෙළවුරුමේ කියන්නේ අපිට බුදු බල සේනා පාලනය කරන්න පුළුවන් අපිට කතා කරන්න පුළුවන් ඕනේ ඒගොල්ලන්ට හැබැයි හෙළවුරුමේ තමයි ඉස්සෙල්ලම කිව්වේ පරදාව කරවන්න ඕනේ කියලා හලල් ප්‍රශ්නේ මූලික වෙද්දී තමුන්නා සර් මතකයි ඇයි මේ රටේ මුස්ලිම් ජනතාවට ඒක අමතක වෙන්නේ උලම සම්විධාන අන්තවාදී කියලා කිව්වේ කවුද අපිද බුදු බල සේනා හෙළවුරුමේ කිව්වේ මුලින්ම ඊළඟට මේ රටේ මුස්ලිම් ජනතාව මේ වහත් නීතිය නැත්නම් වහොත් නීතිය නේ සරි නෑ නිම්බේ අන්තවාදී ඉන්නවා කියලා මුස්ලිම් ජනතාව අතරේ කවුද කිව්වේ ඉස්සලා හෙළවුරුමේ කිව්වේ රිෂාඩ් බදුද්දීන් විරුද්ධව රිෂාඩ් බදුද්දීන් ජිහාඩ් කල්ලි කියලා කිව්වේ කවුද හෙළවුරුමේ කිව්වේ අපිද කිව්වේ බුදු බල සේනාද කිව්වේ ඒක හොඳට මේ රටේ මුස්ලිම් ජනතාවට මතක තියෙන්න ඕන ඒක මතක නැතුව මේ බොදු බල සේනා මහින්ද රාජපක්ෂ බොදු බල සේනා මහින්ද රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂ බොදු බල සේනා කිය කියා මෙතන දැන් මේක බාර කඩපාඩම් කරනවා උදේ හවස දෙයන්න වාංශ වදිනවා කුරාණ කියවන වගේ ඒක කියවනවා ආගෙන උදේ කරන්නේ බොදු බල සේනා මහින්ද රාජපක්ෂ බොදු බල සේනා ගෝඨා ඉතින් මොකද වෙන්නේ එතකොට ගන්දයක් දෙන්න හිතෙන්නේ ඒකට වෙලා තියෙන්නේ මේ හැබැයි මතක තියාගන්න මේ රටේ පෞගිය අවුරුදු 19යි පෞගිය අවුරුදු 9 ඇතුළත මේ රටේ මුස්ලිම් ජනතාවට වැඩ කිරුවා නම් වැඩ කිරුවේ කවුරුත් නෙමෙයි බොදු බල සේනා නෙමෙයි වැඩ කිරුවේ වෙන කවුරුත් නෙමෙයි වැඩ කිරුවේ අධිකරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා වැඩ කියලා ඒක අමතක කරන්න එපා දැන් අපිට තියෙන ප්‍රශ්නේ මේකයි මට තියෙන ප්‍රශ්නේ මම ඔබතුමාට කියන්නේ දැන් කුරුණා රදිසිකේ මගේ මුස්ලිම් ජනතාව මොකද මට කියන්නේ කියලා අහන්න මම මේක කරන්නේ මම මුස්ලිම් ජනතාව වෙනස් කරන්නේ නැහැ මුස්ලිම් ජනතාව අපිත් එක්ක ඉන්නෝ මේ පාර මම කියලා තියෙන දැන් මට ඇෂුරන්ස් එක ඕනේ ඒ විශ්වාසය මට තියන්න ඒ විශ්වාසය තිබුණ නැත්නම් මට වැඩ කරන්න හම්බ වෙන්නේ නැහැ මම තියන්න 2005 තමුන්නාසේ මතක තියාගන්න ඕන කාරණේ හිතන්නකෝ මේ කල්පනා කරලා 2005 මුස්ලිම් කොංග්‍රස් හිටියෙත් නැහැ ඔය කවුරුත් හිටින් නැහැ කවුරුත් නැතුව ඇති කළ ජනාධිපතිතුමා 180,000 දාකින් දිනුවා 2009 වෙනකොට ඒක යුද්ධය නතර කරා ඒ යුද්ධ බලපෑම වැඩියෙන්ම මුස්ලිම් ජනතාවට සිංහල ජනතාවට පස්සේ දෙමළ ජනතාවට වැඩියම ගියා අපේ මුස්ලිම් ජනතාව එක පැය 24ක් හදනොද තියෙන කඩමණු ටික අරගෙන මේ ෂොපින් බෑග් එකට බඩු ටික අරන් පලයන්ලා කියලා එළෙව්වා ඒ මිනිස් ඔක්කොම බලාගත්තේ අධිකරු ජනාධිපතිතුමා ගාන්දේ පෞගේ කාලව කොහොමද රිචඩ් බදුරුදීන් ලා නෙමෙයි ඒ බලාගත්තේ ආණ්ඩු ඇමතිවරේ රිචඩ් බදුරුදී ඒක වෙනම කතාවක් එතකොට ඒ ටික කරලා තමුන්නාසයට වැඩ ටික කරලා 2009 වෙනකොට එතුමා යුද්ධෙත් අවහර කරලා ඒ අවුරුදු පහේ එතුමා වැඩ කෙරුවා ඒ අවුරුදු 14 2009 ඉඳලා ගත්තම 2000 මේ 2014 වෙනකම් එතකොට 2010 ප්‍රතිවර්ණ ආව තමුන්නාසය මතක ඒ වෙලාවෙත් හිටියේ නැ මේ කවුරුවා හවුපගින් හිටියෙත් නැ මොකෙක්වත් ඉන්නේ නැ ඔක්කොම ටික අතහැරලා දාලා ගියා මුස්ලිම් ජනතාවගේ ඡන්දය හම්බුන්නේ නැයි කියලා විශාල වශයෙන් කතා වෙන්න පටන් ගත්තා ඒ තාණ්ඩුව ගත්තෙන් පස්සේ ආයි මේගොල්ලෝ ගෙනල්ලා ආයි මේගොල්ලන්ට ශක්තිය දුන්නා. දිය ආයි ආණ්ඩුව වැඩ කරනකොට එයා වැඩ කරේ මහින්ද රාජපක්ෂ මහත්තයා ගන්නු වෙන කවුරුත් නෙමෙයි. ඒ කැබිනට් එකේ ඉන්නේ ඇති රිෂාඩ් බදුරුදීන්. ඒ කැබිනට් එකේ ඉන්නේ ඇති රෞපකින්ද. හැබැයි වැඩ කරුවේ මහින්ද රාජපක්ෂ මහත්තයා ගන්නු වෙන්නේ. එහෙනම් මහින්ද රාජපක්ෂ මහත්තයා ගන්නු වෙන්නේ කරන්න තිබුණනේ සල්ලි නොදී මුස්ලිම් අයට නිකන් ඉන්නේ. හොඳම අමාත්‍යංශ ටික දීලා බලන්න දීලා තියෙන අමාත්‍යංශ මොනවද කියලා. රිෂාඩ් බදුරුදීන් වගේ ඉංගල ඉංග්‍රීසි කතා කරගන්න බැරි මිනිහෙකුට දුන්නේ මොකද්ද දැන් තනතුර මිනිස්ටර් ඔෆ් ට්‍රේඩ් ලංකාවේ දෙන්න මිනිහෙක් නැද්ද මිනිස්ටර් ඔෆ් ට්‍රේඩ් වෙනද අමාත්‍යංශ මොනතරම් හම්බ කරගන්න නැද්ද තමන්ගේ ගේම් එක ගහගන්න නැද්ද අපි දන්නවා ගහපු ඒවා කොහොමද කියලා ඒ වැඩ ටික කරලා ජනාධිපතිතුමාට පස්සපැත්තදලා ගියේ කැතයිනේ අපේ සහෝදරවරු අපි ජනාධිපතිතුමා මොනවද අරන් දී අපි මොනවද අරන්නේ අපිට කොන්ද ගලින් තියන් කියන්න පුළුවන් ජනාධිපතිතුමාගෙන් අර ඩීල් එක මේ ඩීල් මේවා මොනවත් අපි දාලා නැහැ. දාලත් නැහැ, දාන්නෙත් නැහැ නාගෙත. මම කියා ගන්න. කාටවත් නැහැත් නැහැ මම බයත් නැහැ.
හැබැයි රාජපක්ෂලාගෙන් ඔක්කොම ටික කරගෙන අරගෙන කරගන්න කරන තියෙන සියලු දේවල් Tamanට පෞද්ගලිකව කරගෙන අනිත් පැත්ත පස්වදිනේ උන්ට තමයි ඉස්සල්ලාම ගාලේ වන්න ඕන. අද දියක්. අපි එහෙම ජනාධිපතිතුමාට වග කියන්න ඕනේ නැහැ. මොකද අපි එතුමාට ණය නැහැ. අපි එතුමාට අපි වැඩ කරදු දෙයක් කරනවා. ඕම නෙමෙයි මොන පස්සෙ තිබුණා. හැබැයි මතක තියාගන්න ඕනේ කාරණේ තමයි එතකොට 2010 මුස්ලිම් ජනතාව හිටියේ නැහැ කියලා ජනාධිපතිතුමාගේ හිතේ මතයක් තියෙනවා. ඔලිය මතක් තියෙනවා අරණී ඉතින්. උදව් කරමු නැතුමයි කියලා දැන් මම උදව් කරුවේ නැත්තම් 2005 එතුමාට මතකයක් තියෙනවා නේ යකා මට 2005 උදව් කරුවේ නැහැ කියලා. ඒක දයසිරි ජයසිරිකරකට තියෙනවනේ. 2010 උදව් කරුවේ නැහැ කියලා තියෙනවනේ. 2014 අඩුවතර මේ උදව් කරුවයි කියලා මතක් වුණා එතුමාට මතක් කරන්නේ මේ යකා අපිට උදව් කරුවයි කියලා. ඒ වගේනේ මුස්ලිම් ජනතාව ගැන හිතන්නේ. जनाधिपत मुस्लिम शक्ति ඇවිල්ලා එක එක කියවුවාම උදේ ඉඳන් රැයනකල් විශේෂයෙන් අපේ කාන්තාව ඉන්නක හොඳයි. කාන්තාව තමයි මේක තීරණය කරන්නේ. පිරිමින්ටත් වැඩි. නෝන්ලා තමයි කියන්නේ. දෙන්න එපා බුදු බලේ. අපේ පරදාව ගලවයි කියලා. එහෙමනේ කියන්නේ. ඒ නිසා මතක තියාගන්න තමුන්නාස. මම තමුන්නාසට ඉන්නවා මට කුරුණෑගල දිස්ත්‍රික්කේ මට දිනලා දෙන්න ඕන. ලක්ෂ දෙකමාරකින් තුනකින් මේ කුරුණෑගල දිස්ත්‍රික්කේ දිනන්න ඕන. එහම දිනුවොත් තමයි අධිකාර ජනාධිපතිතුමාට අපිට කියලා කියන්න පුළුවන් වෙන්නේ අපිට දෙන්න අපිට වැඩ කරන්න සල්ලි දෙන්න මුස්ලිම් ගම්මාන්ට අපිට උදව් කරන්න සල්ලි දෙන්න අපිට වැඩ කරන ඔය මිනිස්සු කියන්නේ නැත්තම් මං කියලා කොහොමද කියන්නේ මට කියන්න දෙමුන් නැහැ වයම් පලාදේ මහමෙදේ විදියට මට තමයි සියලුම පාසල් එක තියෙන්නේ පාසල් 1237 ගුරුවරු 27 498ක් මේ රටේ මේ වයම් පලාදේ සියලුම ශිෂ්‍යයෝ ඉන්නේ මගේ යටතේ සමපාර ටික තියෙන්නේ මගේ යටතේ රාජ්‍ය සභාව තියෙන්නේ මගේ යටතේ වයම් පලාද රජුරු වගේ මම ඉන්නේ. මට කියලා කියන්න දෙනුනේ අපේ ලොකු මහ රජුරුන්ට කියලා කියන්න දෙනුනේ. යෝ රජුරු වගේ වයම් පලාද මට සර් සල්ලි දෙන්න මං කරන්නම් වැඩි මුස්ලිම් ජනතාවට. එහෙම කියන්න තමුන්නාසලගේ හයිය මට ඕනේ. මට හයිය කියන්නේ ජනාධිපතිතුමාට හයිය. ඒ නිසා මතක තියාගන්න తాවකාලික බලස්තර වලට අත ගහලා මේකට මේ කාලකන්ණි වැඩේ කරන්න එපා. මුස්ලිම් ජනතාවට මට දෙන්න දෙපිට පණිවිඩය ඕන නෝ. අපි ධම්ම ඒ විශ්වාසය හදමු. බලන්න මේගොල්ලෝ හදලා දැන් කොහෙද මට කියන්නේ දැන් උදාහරණයක් මම කියන්නේ දැන් මේගොල්ලෝ ඉන්නවනේ මේ මුස්ලිම් පරිපාලන දිස්ත්‍රික්කය බලන්න මේකේ තියෙන භයානකම මොකද්ද කියලා රෞපකේ මිල්න මුස්ලිම් පරිපාලන දිස්ත්‍රික්කය නැගෙනේ දැන් ඒක දුන්නොත් මොකද වෙන්නේ දැන් ජනාධිපතිතුමා ගාවට ඇවිල්ලා ඉල්ලපන් ජනාධිපතිතුමා මට දෙන්න බෑ ඒක අයි තමයි අන්න එකයි මම අහන්නේ දැන් මේක දුන්නම මුස්ලිම් පරිපාලන දිස්ත්‍රික්කය නැගෙනේ මේ ඉන්න කකුණු ගොල්ලේ යගම්බෙල මේ මේ මිනිසුන්ට කිව්වොත් එම සිංහල මිනිස්සු ඇවිල්ලා අන්න උඹලගේ පරිපාලන දිස්ත්‍රික්කේ දීලා තියෙනවා කවුද මේ අර ගොල්ලෝ උඹල කිල්ල එහෙ ඉඳපල්ල කියලා කිව්වොත් මොකද වෙන්නේ කියලා කියන්නේ මොකද්ද මේක දිහා බලනකොට අපි තේරුම් ගන්න බැහැ මෙයා මේ වීරුවට ඉල්ලනවා වගේ නෙමෙයි අද රවුප් වගේම දෙවලා දින්නේ වෙන එකක් නෙමෙයි රවුප් වගේම නැගෙනහිර මුස්ලිම් ජනතාවට යට වෙලා ඉන්නේ මුස්ලිම් නායකයින් නා ජනතාවට වැඩිය හරිද ඒක තමයි ඇත්ත කතාව මේගොල්ලෝ කියන උඹ එන්න එපා අපි පාලනය කරන්න මේ මේ නුවර ඉඳලා හරි නුවර ඉඳලා මෙන්න එපා අපි තමයි මේක තීරණය කරන්නේ නැගෙනහිර මුස්ලිම් ජනතාවගේ. එතකොට මේගොල්ලෝ ඉල්ලනවා වෙනම පරිපාලන දිස්ත්‍රික්කයක්. එතකොට අපිත් එක්ක මේ ඉන්න අපේ ආදරණීය මුස්ලිම් ජනතාව කොහෙද? මට කියන්න. දැන් මේක බිල්ලුවොත් අම්පාරේ ඉන්න සිංහල ජනතාව. ඒගොල්ලෝ තමයි එහේ කුඩාම ජාතිය. ජනාධිපතිවරු කිව්වොත් ඔබතුමාට එහේ නැගෙනහිර කැලලක් දෙන්න පුළුවන් නම් අපිට දෙන්නකෝ. අපිටත් කැලලක් මෙතන. එතකොට උතුරේ ඉන්නේ මුන් ටික තව එකක් ඉල්ලුවොත් එහෙම උතුරේ ඉන්න දෙව ජනතාව කොහොම අපිට කඩ කැලලක් ඕන. එතකොට කවුද කොහෙද මේ රට යන්නේ? මේ රට කැලි කැලලට බෙදලා දාලා නිකන් ඉන්නවා. මේක තමයි හෙළ උරුමේ සංකල්ප විදිමුනේ මේවා කරන්න බැහැ කියලා. මොකටද තමන් අතට කිව්වා? ඔය ජම්පි කරන එක මහත්ය මොනවද කිව්වේ? ජාතීන් අතර අතර 90 බලය බෙදන්න බැහැ කිව්වා. දැන් ඔය ජාතීන් අතර තමයි බලය බෙදන්න හදන්නේ මේගොල්ලෝ. මේ රෞපකින් අරන් ගිහිල්ලා ජාතීන් අතර බලය බෙදන්න නේද? ජාති 90 බලය බෙදන්න. සිංහල ජාතිය, දෙමළ ජාතිය, මුස්ලිම් ජාතිය, එහෙම ජාති නෑ මේක. ජනාධිපතිවරු මම මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් බර්ග මැලේ හැම එකකටම නායකයෝ මම මට එහෙම කැලි දෙන්න බෑ කියලා. ඒ මේක ඉතාම භයානක තත්වයක් එකයි මම කියන්නේ. ඒ නිසා තමුන්නාසේ මම ඉල්ලන කරුණා කළා
මේක හරියට තේරුම් ගන්න අපි කෙලින් කටින් ඉඳගෙන මේ වැඩේ කරමු. එනිසා මේ ක්‍රියාදාම මතක තියාගෙන මේක දිනනවා මේ මැතිවරණය. ඉන්න ජනාධිපතිව පරද්දන්න බෑ මතක තියාගන්න. ඒක තමයි ඇත්ත කතාව. මට කියන්න කොහෙද වැරදිලා තියෙන්නේ කියලා. මට කියන්න කොහෙද වැරදිලා තියෙන්නේ කියලා. ඕම නෙමෙයි මුස්ලිම් ජනතාව ඔක්කොම ගිහිල්ලා දෙමළ ජනතාව ඔක්කොම ගිහිල්ලා හිටියත් ඕකේ අවසාන ප්‍රතිඵලය මතක තියාගන්න. සිංහල බෞද්ධ ජනතාව ඊට පස්සේ පටන් ගන්න අනිත්සෙල්ල. මේකේ තියෙන භයානකකම තේරෙන්නේ නැහැ. මොකද හේතුව? ඇයි කල්පනා කරනවා? මේ යක්කෝ ඔක්කොම එකට ඉඳලා මේ එකට කාලා අර මේ මොනවද පතේ පැහැරුවා වගේ ගිහිල්ලා අර පැතර හෙත් වෙන අන්තිම ජනාධිපතිතුමා තනි වෙන හැමදාම. එතකොට මේ ඉන නායකයා ඊළඟට ජනාධිපති වෙන්න හදන මිනිස්සයා තනිතර මේ සුළු ජාතින්ගේ මේ පඹේක් වෙන්න හදන. ඒ නිසා අපි සිංහල බෞද්ධ ජනතාව අපි ඔක්කොම එකට එකතු වෙන්න ඕනේ කියලා කැරල්ලක් යවුවොත් මොකද වෙන්නේ කියන මට තමුන්නාස. මේක වෙන්න පුළුවන්. මේක දැන් මෙමිති වෙනවා මේක. මොකද තියන්න. මේ එකතු වෙමින් ඉන්න එකත් එක්ක අද සිංහල අපේ හාමුදුරුවෝ සිංහල බෞද්ධ ජනතාවද කෙලින් ඉදරනවා. මේ ඉන්නේ එක එක ජාතින් වල පඹේක් මේ ඉන්නේ. ඒ නිසා අපේ නායකයා අපි ආරක්ෂා කරන්න ඕනේ කියලා. ඔය ඔතෙන්ට යන්නේ